පැර ගැමිනිවසේ පදිංචිකරුවෝ. ගිම්හානය ඉරුතු අවසානවෙමින් තිබියදී ෆුන්ටික් නමැති බලු පැටියාගේ ආගමනයත් සමඟ පැරණි ගැමිනිවසේ එතෙක් පැවති සාමකාමයේ වාතාවරණය නැතිවගියේය. ඇවිදින විට ටිකක් බ ක ගැසූ ෆුන්ටික් බලුපැටියාව රැගෙන වෙත් තිබුණේ මොස්කවනුවර සිටය. එපාන් නමැති කලළුපූසා වෙනදාමෙන් දොරපියස්ස මති ඉඳගෙන ඇඟ ලෙවකමින් සිටියේය. ඇසිපිය තදකරගෙන පාදවල ඇත්තුූ ඇගිලි ලෙවකමින් සිටි වූ ඊළඟට තදින් කන කැසුවේය. කාගෙදෝ තියවුණු බැල්මක් තමන් වෙත එල්ලවේ ඇති බව පෝසාට එක්වරම දැනුුණේය. කනට ලංකරගත් පාදයත් සමඟ පෝසා ගල් ගැසුනේය. කෝපා විෂ්ට වූ උගේ දෙනෙත් රත් පැහයින් දිලිසෙන්න්නට විය. දුමුරු පැති කුඩා බලුපැටියෙක් පෝසාල් ළඟටම පැමිණ බලා සිටියේය. බලුපැටියාගේ එක් කනක් ගැටගෙසී තිබුණේය. බලුපැටියක් කුතුහලෙන් වෙවුලමින් සිය තෙතබරිත නහය පෝසාට කිට්ටු කළේය. මේ අපූර්ුව සත්වයක් ස්තෙපාන් නමැති පෝසා ඉවකොට හඳුනාගැනීමට බලු පැටියාට අවශ්‍යවිය. හම්. මේ අයෙහෙනං වැඩේයැයි පවසා හරි බැරිගැසුුණු පෝසා, ෆොන් තිග්ගි ගැට ගැසුුණු කනට වැරෙන් පහරක් එල්ල කළේය. යුද්ධය ප්‍රකාශයට පත්වූයේය. එදාසිට ස්තෙපාන්ගේ ජීවිතේ සාමේ සහ සතුට මුළුමනින්ම තුරන් වූයේය. දොර පියස්ස අස්සල අලසව වැතිර දිරපපු උළුවස්සේ හොම්බැඇතිල්ලීමට හෝ ලිඳළඟ තනපිස්සේ වැතරී හිරුරැස්වෙඳන්නට හෝ එදාසිට ඉඩක් නොවීය. එහා මෙහා යනවිටද සුපරිීක්ෂාකාරීව ඇගිලි තුඩුවලින් ඇවිදීම සිද විය. ෆොන්ටිගෙම් බේරී පලායාමට හෝ නොපෙනී සැඟවීමට ලොකු ගසක්හෝ තාපයක් වැනි අමක් කිට්ටුවෙන් ගමන් කිරීමට සිදූය. සෙසු පූසන් පරිද්දෙන්ම ස්තෙපාන්තුළද කලක්තිස්සේ ඇබබැහි වූ විධ ක්‍රාකාරකම් රාශ්යක් විය. උදාහරණයක් ලෙස දිනපතා උදේපාන්දර කහපාට වන මලින් පිරුණු ගෙවත්තේ ඇවිදීම ස්තෙපාන් පෝසාගේ විනෝදාාංශයක් වෝයේය. සේ විදිමින් ඇපල් ගස්වල වසා සිටින වීකුරුල්ලන් හබායාමට හෝ වත්්‍ය පියාසර කරන සමනලයන් ඇැල්ලීමට හෝ පූසා පුරුතු වී සිටියේය. ඒ අතරතුර ගෙවත්තේ ඇති දිරාපත් වූ බංකුව මත කකුලිනියපුතු ඇතිල්ලීමට ස්ෙපාන් පූසා පුොරුදු වී සිටියේය. එහෙත් දැන්නේ සියල්ල වෙන ස්වී ඇත්තේය. වත්තවටේ ඇවිදින විට බිමදිගේ නොව වැට උඩ ගමන්කිරීමට සිදු ඇත්තේය. මාලකඩ කෑ කටුකම්වයක් වැටේ දාවතාා තිබුණු අතර සමහර තැන්වල වැට ඉතා පටු විය. ඒ තැන්වල අඩිය තැබීමේදී පමණට වඩා කල්පනාකාරයවීමට පෝසාට සිදුවිය. මේට පෙරාතුවද ස්තෙපාන් පෝසා විවිධ අකර තැප්වලට මුහුණදී ඇත. ඌුවරක් පෙතිෙු සොරකම්කොට කෑ අතර ඒ සමඟ මාලුවාගේ කරමලයේ පටලී තිබුණු බිලිකොක්කදගිලුණේය. කෙේ හෝ එවරද බරපතර ලෙස රෝගී නොවීමට තරම් පූසා වාසනාවන්තවෝයේය. එන මුද බකල් ගසමින් ඇවිදින මීියකු බඳු කුඩා බලු පැටියෙකු නිසා මෙතරම් හිරිහර විදින්නට මෙතරම් හෑල්ලුවන්නට මීට පෙරක් කිසිදිනක ස්තෙපාන්ට සිදුව නැත. ඒ නිසාම ෆුන්තිීක් නෙතගැටින හැම මොහොතකම ස්තෙපාන්ගේ උඩුරැවුල කෝපයෙන් ගැස්සුුණේය. මෙවර ගිම්හානේදී ස්තෙපාන් පූසා වහල මතසිට සිනාසුනේ එක් වතාවක් පමණය. ගේ මිදුල මද ගණට වැඩුණු වල් පැලෑටි උඩ ලොකු ලී බේසමක් තිබුණේය. බොර දියෙන් පිරුණු එම ලී බේසමට කුකුලන්ට කෑම සඳහා පාණ් කැබලි දමනු ලැබීය. දිනක් හිමින් සීරුවයේ බේසම ළඟටගිය ෆොන්තික් බලු පැටියා තෙත පරිත ලොකු පාන් කෑල්ලක් එලියට ගත්තේය. ගල්ලාශ් නමින් හඳුවන දිකුපා ඇති කළහකාරී කුකුලෙක් තනි ඇසකින් ෆුන්තික් දෙස විමසිල්ලෙන් බලා සිටියේය පසුවඔළුව කරකාවා අනික් ඇසින්ද බලු පැටියා දෙස බැලුවේය. මහ දවාලේ සියල්ලන් ඉදිරියේ මෙබඳු සොරකමක් සිදුවීම කුකුලාට අදාගත නොහැකිවිය. කුකුලාගේ දෑස් ගිනියම්ව තද රතු පැහයක් ගත්තේය. දෙපා ඔසවා යළි බිමතැබුවේය. උදරෙන් මහා හඬක් නිකුත්වන්නාක්මින් ඌට දැනුනේය. ගරලාජ් කුකුලා කෝපාවිෂ්ටවී ඇති බවස්තෙපාන්් තේරුම්ගත්තේය පොර කටු සහිත දෙපා හඬනැගෙනසේ පොළවේ හප්පමින් කුකුලා බයංකාර ලෙස ෆුන්තීක් වෙත කඩා පැන්නේය. කෙලින්ම පිට දෙතුන්වරක් වේකෙන් කෙටුවේය. කුකුලාගේ ප්‍රහාාරයක් කෙතරම් බලවත්වී දෙයක්ත් පහර එල්ල කළ හැම විටකම ලොකු හඬක්ත නිකුත්විය. පාන්කෑල්ල විසි කළ ෆොන්තී කන්දෙක හකුළවාගත්තේය. සියලු බලාපොරොත්තු අත් ලා අයකුමෙන් මහ හඬින් බෙරිහන්ඳුන් බලු පෙටියා දිවකොස් නිවසයට වාකුහරේ සැඟවුණේය. කුකුලා දූවිලි අවස්සමින් ජයප්‍රාහිීලෙස තටු සැලුවේය පෙන්ගුණු පාන් කෑල්ලට කෙටු කුකුලා එක්වරම එය වීසිකලය. ඉන් බලු පෙටියාගේ ගඳ ආනිසා කුකුලාට පාන්් කෑල්ල අපපිරිය වූවාවිය යුතුය. පැග කිහිපයක්ම නිවසයට කුහරේ ගත කළ ෆොන්ටි එතනින් එළියටාව කළුවර වැටනාට පසුවය. මහත්සේ බියට පත්ව සිටි බලු පෙටියා හිමින් සීරුවේ කාමරයට රිංගුවේය. උගේ මුහුණ පුරා මකුළුදැල් තවරී තිබුණු අතර මැරුණු මකුළුවෙක් උඩු තුලේ ඇලි තිබුණේය. කළහකාරී ගරලාච් කුකුලාටත් වඩා සැරකළු කෙට්ටු කිලියක් නිවසේ සිටියාය. ගේ ගෙලවටා දර්ශනීය සලුවක් ලෙස වයිවරණ පිහාටවැඩී තිබුණේය. කිකිලියන් කළුපාට වන්නේ නපුරුකමටයයි ගැමියන් අත්‍රී විශ්වාසයක් පවතිනාතර මෙම කළු කිලිය සැබෑබටම නපුරුවේ කියක වූවාය කපුට කුමෙන් ඉගිලන කලු කිලිය නිතර රන්්ඩු කලාය පෑ ගණනක් වහලේ මත සිට එකදිකට කෙකරගෑවාය. එවන් අවස්ථාවන් හිදී ගඩලකින් පහරදී හෝ කිලිය වහලෙන් බිමට බැසවිය නොහැකිය. පිට්ටනිවල හෝ කැලයේ හෝ කරක්ගසා අප හවස්වරුවේ ආපසු පැමිණෙන විට කලු කිලිය දුම්කවුලුව උඩ සිටිනා අයුරු ඈතට දිස්වන්නේය. ලීෙන් තැනු කැටේමක් ලෙස ඈතට දිස්වන්නේය. ස්කොට්ලන්ත ලේකස වෝල්ටර් ස්කොට්ි නවකතාාවල කියවුණු මධ්‍යතන යුගේ හෝටල් එවිට අපේ මතකේට නැගුණේය. තුනී ලෑලිවලින් කපනාාලත කුකුලන්ගේෙ රූප ඒ හෝටල්වල වහලි සවිකරතිබුණේය. එලි කටයම් හෝටලේ දැන්වීම් පූර්ුව ලෙස භාවිත කෙරුණේය. මධ්‍යතන යුගේයේ හෝටල් පරිදිම අප හවස්වරුවේ මෙම පැරණි ගැමි නිවසට පැමිණෙන විට දැවලින් තැනුණු අඳරු පිත්ති උඳනේ ඇවිලෙන දරකොට අපේ නෙත ගැටනේය මාදුරු පිදුරු සහවිියලි තනමුස වූ සුවදකින් නිවස පිරී තිබුණේය. Vෝල්ට ස්කොට්ගේ නවකතා අප කියවූයේ වැසි බර අඳුරු දිනවලය උනුසුම් වෙස්ස හඬ නගමින් වහලයා හා ගෙවත්ත මත ඇද හැළුණු දිනවලය. කොඩා වැහිබින්දුුවල පහරකෑ ගස්වල පත්‍ර සෙමින් සෙලවුණේය. වැහිපීල්ලෙන් වතුර ඇද වැටනේ සිහින් පාරදෘෂ්‍ය තීරුුවක් ලෙසටය. හරියටම වැහිපීල්ලෙන් වතුර ඇද වැටින තැන කොඩා ගෙම්බෙක් වාඩි වී සිටියේය. උගේ ඔළුවට වතුර වැටුනද ඌූ නොසෙල් වී සිටියේය. ඌ ඇසිපිය හැලවා පමණය. වැසි නැති දිනවල ගෙම්බාවත්තේ අත්සෝධන බේසම අසල වතුරවලේ ගෙලි සිටියේය. වතුර බිින්ඳුවක් දෙකක් ඉඳ හිට බේසමෙන් ගෙෙන්බාගේ ඔළුවට වැටුණේය. අයිස් කැටවලින් ඔළුවට කැසීම මධ්‍යතන යුගයේ භාවිත කළ දරුණු දඩුවමක් බව වෝල්ටස් කොඩ්ගෙ නවකතාවලින් අපි දැන සිටියමු. එනිසා ගෙම්බාගේ මෙම හැසරීම අපගේ පුදුමේයට හේතුවිය. සමහර දිනවල හවස්වරුවේ ගෙම්බා ගෙට ගොඩවන්නේය. දොර පියස්සිෙන් පැන ගෙට ගොඩ වන ගෙම්බා බිම දිගාවී පෑ ගණනක් භූමිතෙල් ලාම්පපු දෙෙස බලා සිටින්නේ. භූමිතෙල් ලාම්පු එළියම් මෙතරම් ගෙම්භාකි සිත් ඇදගත්තේ ඇයි දයි අපට එකවරම තේරුම් ගැනීමට නොහැකිවිය. කොඩා දරුවන් ඉින්දට පෙර කතාන්දර අසන්නට කෑම මේසේ අසල රැඳී සිටින්නක් මෙෙන්, ගෙන්බාද නින්දට පෙර දීප්තිමත් ලාම්පු එලිය දෙස බලා සිටින්නේ ඇයි අපි අනුමාන කළමු. කොල පැහැති කුඩා කෘමීන් ලාම්පු දෙෙල්ලේ කැටි දැවෙන විට එලිය වැඩවී රත් පැහයක් ගන්නේය ටිකවලාවකින් යළි ලාම්පු එලි අඩුුවන්නේය මූනත් කීපයකින්යුත් ලාම්පුේ චිමිණිය එක් තරා ආකාරේක දියමන්තියක් ලෙස ගෙන්පාට දිස්වූවා විය යුතුය එක් එෙක් මූනතේ රන්වන් දයාලි එසත් නැත්තම් දීප්තිමත් තාරකා සහිත රූප ගෙම්පාට දිස්වෝභාවය යුතුය ලාම්පු චිමිනියෙන් දෙස්වන විචිත්‍ර සුරංගනා ලෝකේයට ගෙබා කෙතරම් ඇලිී සිටියේ දෙයක් රාත්‍රී නින්දට පෙර වූුව ගේයින් එලියට දැමීමට කෝටුවකින් තල්ලු කිරීමට අපට සිද විය ගෙබාගේ රාත්‍රී නවාතැනවූයේ දෙරාපත් වූ දොර පියස්සය. ඒ අසල පියගට පෙළෙහි කහ පැහැති දැන්ඩලියෙන් මල් පිරී තිබුණේය. තද වැසි පැවති දිනවල වහලේ සමහර තැන්වලින් වතුර වැකෙරුණය. වතුර වැටන තැන්වලට අපි තඹ හැිතැවුවමු. රාත්‍රිය රිද්මයන්නු කූල හඬක් නංවමින් වලන්තුළට වතුර වැටනේය. බොහෝ විට බිත්ති ඔරලෝසුවේ ටික් ටික් හඩත් තඹ හැිලට වතුර වැටන හඬක් සමපාත වූයේය. රෝසමල් කැටියන් කළ අලංකාර බිත්ති ඔරලෝසුව නිවසට අමුතු එළියක් එකතු කළේය. ෆුන්තිික් බලුපැටියා ඔරලෝසු අස්සලින් ගමන් කළ හැම විටකම සිහින් හඬකින් ගෙරෙවේය. නිවස බලුපැටියෙකු වාසය කරන බව ඔරලෝසුවට මතක් කරදීමට ෆුන්තිික්ට අවශ්‍ය වූවාවිය යුතුය. ර ෝසුව හිතුවක්කාර වැඩ නොකර සිහි කල්පනාවෙන් කටුතු කළයුතු බව දැනුම්දීමට ෆුන් තිික්ට අවශ්‍යවෝවාවිය යුතුය. හේතුවක් නැතිව නතර නොවන ලෙසටත් නැතිනම් වේකෙන් දුවමින් පැයි දෙකතුනක් ඉදිරියට නොයන ලෙසටත් ඔරලෝසූට දැනම්දීමට ෆුන් තිික්ට අවශ්‍ය වූවාවිය යුතුය. මෙම පැරණි ගැමිනිවසේ පැරි ඩමුට්ටු රශයක් ද තිබුණේය. අතිතේ මෙහි විසූ අයට ඒවායින් ප්‍රයෝචනයක් තිබුණද මේවනවිටේ පඩමු් දූවිලිවලින් වැසි, රස්නේටි ඉරිතැලි සොල්තරේ තැනින් තැන ගොඩගැසී තිබුණේය. ඒවා ඇතුළේ මීියෝ රංචුපිටින් දැඟළූහ. අපි ඉඳහිට විවේකයක් ලැබුණු විටෙක සොල්දරය තුළ පුරාවස්තු සෙවීම්වල නිරතවෝයමු. දූවිලි සහ මකළ දැල්වලින් වැසුණු ජනිල්රාමු හා පැරණි දොරෙදි අතර බොහෝ දැ ගොඩගැසී තිබුණේය. ආට පාට තෙල් සායම් කරන ලද ලොකු පෙට්ටිය, මුතු අල්ලන ලද පැරණි වටාපතක් පිත්තලවලින් තනන ලද කෝපි ඇඹරුම්ගලක් අතීත සිතියම් සහිත සුවිසල් පොතක් එකතුකොට බඳින ලද පින්තූරමිටිය මෙයාකාරේ පැරණි බඩමුට්ටු රැසක් සොල්තරේ තැනින් තැන ගොඩ ගැසී තිබුණය. තිනක් අපි පින්තුරමිටිය එලියට රැගனாවෙමු. පෙරලා බැලීමට පහසුවන පරිත්තෙන් එකට බැඳ තිබුණු පින්තුරාතර තෙල්කඩදසිදමා තිබුණය. නිල් පැහති සැටින් පටිය කැල්ලූ පන්් තොපப்பிි පැළඳගත් රூමත්තරුණියන් රෝස මල්வලින් තැනු මාල පැඳ වූ ඉතාලි බූරුවන් වැඩි බෙහෙත් දුෙන් වැසුණු යුදනවක් ඒ පින්තූර අතරවිය. තවත් වතාවක අපට ස சொல்ල්දර ගබඩාව තුළ කළු පැහැති පැරණි ලී පෙට්ටියක් හමුවිය. එහි පියනේ සවිකොට තිබුණු කුඩා தம்ப පුවරුවක ඉංග්‍රීසියෙන් මෙසේලියා තිබුණේය. හැල්වස්ටන් ශිල්පිය විසින් නිර්මාණය කරනල අත්දෙකි, එඩින්බර්ග ස් කොட்லாන්ந்தය. පෙටිය කාමරයට රැගෙන ආආි ප්‍රවේශමින් දවිලි පෙසදමා එහි පියනවිවර කලමු සැබවිම එය එෝඩියනයක් විය ස්ොර පරුව தඹවලින් නිර්මාණයකොට තිබුණු අතර හැම යතුරක් උඩම தඹවලින්ම සාධන ලද බත්කූරකුගේ සමනලේකුගේ හෝ කුරුමිණියකුගේ රූපයක් විය අප කොතෙක් වෙරදරුවද එකෝඩියනය ක්‍රාත්මක වූයේ නැත බත්කුරන් සමනලයන් කුරුමිණියන් මත ඔබමින් සංගීතේයට පනපවන්නට අප දැරූ වැෑයම අසාර්ථක විය එකෝඩියනය මුළුමනින්ම අක්්‍රියවිය. ඉන් අනතුරු අපි සවස තේමේසේදී ඒ නාදුන හැල්වෙස්ටන් ශිල්පයා ගැන කතාභා කරන්නට පටන්ගත්තෙමු. හු සෙසුස් කොට්ලන්ත පරිමින් මෙෙන් කොටඩු සහිතසායක් සහ උඩු කබායක් පළදින ප්‍රීතිමත් අයෙකු විය යුතුයයි අපි තීරණය කළෙමු. එකෝඩියනය සෑදීමට තඹ කැබලිත් දණ්ඩු අඩුවට තදකර සකස්කරද්දිී, තාලේකට සිවරුහම්බාන්න ටැතැයි අපි අනුමාන කළෙමු. අඳුරු මිටියාවතේ ඇවිදන තැපැපියුම් ගැන ශීතල කඳු වැටිවල දරකෝටු අහුලන තරුණිය ගැන ීත ගයන්න ටැටැයි අපි අනුමාන කළමු. ලෝකේ අනෙකුත් නිර්මාණ ශිල්පීන් මින්, හැල් ස්ටන් ශිල්පියාද සිය නිර්මාණ සමග කතාභහ කලාවිය යුතුය. එවාටසි අනාගதேக்கන විස්තර කලා යුතුය. න දු කළු පැහැති පෙට්ටයක් බඳු මෙම එකකෝඩියනය ඒ උපත ලැබූස් කොට්ලන්තේ සිට ඕකා ගංගාසබඩ අඳුරු කැලේක පෙහිටි පැරණි ගැමිනිවසක පදිංචියයට එනු ඇතැයි ඔහු කෙසිසේත් අනුමාන නොකලාවිය යුතුය. උතුරු කරේ පිහිටිස් කොට්ලන්තය සහ ඕකා ගගාසබඩ මෙම පිටිසර ගම්මානය අතර ඇති එකම සමානකම උදේ පාන්තර කුකුලන් හැඩලීම පමණය. එැ සිටස් කොට්ලන්ත චාතික හැල්වස්ටන් ශිල්පියාද මෙම පැරණි ගැමි නිවසේ අදෘෂ්‍යමාන පදිංචිකරුවෙක් බවට පත්වූයේය විටකෝ ඔහ බැරෑන්ඩි හඬින් කහින අරු අපට ඇසින්නාක් මෙන් හැගුණේය අපි ගසක්කොඩ කුරළු කූඩුවක් තනත්්දි එසේත් නැති නම් ගෙවත්්‍ය කෑම මේසේ පෙළියල කරද්දි හැල්වවෙස්ටන් ශිල්පියාගෙන මතක් කළමු. ලෑලි දෙකක් එකට සවිකරන්නේ කෙසේද යත්ත හරියට ඇල්ිය යුත්තේ කෙසේද වැනි ප්‍රශ්නවලට හැල්වස්ටන් ශිල්පිය කෙසේ උපදෙස් දේවිதைයි අපි වාද කළෙමුෝ හැල්වෙස්ටන් අප අසල සිටිමින් දෑස් හකොළුවා සරදම් ලෙස අප දෙස බලා සිටින්නේයි අපට දැනුනේය අපි ජනප්‍රියස් කොට්ලන්ත ගීතයක් ගායනා කලෙමුෝ සමු දෙමු තාරකාවන්ට රමණිය කඳුවැටිවලට මාවන සමුදමු සදහටම සදාදරණීිය උනු සුම් නිවසට අපි එකෝඩියනය මේසේ මත චෙරේනියම් මල්පොකරක් අසලින් තැබුවමු ටිකදිනකින් ඒ අපේ මතකෙන් ගිලිහිීගියේය. ශරත් ඉරතුවේදී ශරත් ඉරතුවේ අවසාන බහගේ දිනක වීදුරු ගැටනා හඬක් එකවරම නිවසපුරා පැතිරගියේය. යමකු කුඩා මිටියකින් සීනුවකට තට්ටු කරන විට නැගෙන හඬටද එය සමානවිය. ඒ සමගම සිහින් සංගීත රාවයක් නිවස පුරා පැතිරගියය. රමණීය කඳු වැටි අතරින් ඔබ යළි පැමිණෙන්න්න. ත්තටම සිදුවතිබුුණේ දිගුණ නින්දකට වැටී සිටි එකෝඩියනය අවදිවී හඬ නගන්නට වීමය. මුලින් කිසිවක් තේරුම්ගත නොහැකිව අපි බියවමු. පොදුමේට පත් ෆුන්තික් බලු පැටියාද හිටි තන අතරවී සවන්දුන්නේය. පළමුුව වම් කනද දෙවනුව දකුණු කනද දිගුකර හොඳින් සවන්දුන්නේය. සංගීත බාන්්ඩිය දුන්නක් එහා මෙහා වී ක්‍රාත්මක වන්නට පටන්ගෙන ඇත. එය එකදිකට නොනැවදී හඬනගන්නට විය. වෙනකක් තබා බිත්තිවරලෝසේ ටික්ටික් හඬද මේ සංගීතයට යටත් වූයේය සංගීත රාාවයන් ගණනාවක් ගැයු එකෝඩියනය අවසානයේ නිහඬවිය එය යළි පණගැන්වීමට අප දැරූ උත්සාහයන් සියල්ල අසාර්ථක විය බැනුතු පොහෝ කාලේකට පසුව මා මොස්කව නුවර උණුසුම් කාමරේක ගොලි වී සිටිනාවිට ඒ කලු පෙට්ටයක් බඳු එකෝඩියනය මතකේට නැගන්නේය එකෝඩියනය පැරණි ගැමි නිවස, බැඩි ශීතල කාමරයක හුදකලාව වෙසනවාවිය යුතුය. සමහර විට යලි පණලබා නිවසපුරා සංගීත රාවයන් පතුරවනවාවිය හැකිය. එහෙත්තේ මනරම් සගීතයට සවන් දෙන්නට බියගුළු මීියන් හැරන්නට වෙනත් නිවසයෙකු එහි නැතුවාවිය හැකිය. එකෝඩියනේ සංගීත රාවෙන් පසුව රමණය කඳුවැටි පිළිබඳ ගීතයේ තාලයට සවුරහන් බෑමට අපි පුරතු වූයමු. දිනක් හිටියඩේම කඩුල්ලළඟ කෝඩුවේ සිටි ස්ටාලිින් කුරුල්ලා ඒහා සමාන තාලේකට ගයන්නට පටගත්තේය ඒදක්වා ස්ටාලින් කුරල්ලා ගයු නානාවිද සංගීත රාාවයන්ට අපි ආසාவின் සවන්දුන්නම. ශීතඉරතුේද අපப்பி්‍රිකාව වාසේ කරත්ති අපప్ரிකානු දරුවන්ගේ ක්‍රீඩා නරමින් ස්್ටාලන් குුරල්ලා ඒ ගීති ඉගෙනගන්නට ඇතයි අපි අனுුமான කළෙමු. එළගේ ඉර්තුේදීද ඈත අපప్ිකානු ගණවනාන්තරයට යාපද ගසකතැනූ குුරළු ෝඩුවකසිට ස්ටාலிින් குුරල්ලා රමනිය යුரோೋපිය කඳු වැටිගෙන වූ ගීතය ගයනු ඇතයි සිතා අපි සතුට වූයමු. අපි හම දැස්සනකම ගෙවත්තෙ ලෑලි මේසේ මත පාන් කැබලි සහ විධ ඇට ාති දැමුවමු? වීකුරුල්ලෝ දහයික විස්සක රංචුවක් එහි පැමිණ ඒවා අහුලාගෙන කෑහ. උන් සියල්ලන් මේ එක වර කඩෙසරව ලෑලි මේසේට කොටනාවිට නැගෙන හඬ කොඩා මිටිවලින් මේසේයට තට්ටු කරන්නාක් මෙන් විය? කෑම කණ අතරතුර වීකුරුල්ලෝ එකිනකා සමග රන්්ඩු කළහ. පැරණේ කොඩියනේ සංගීත රාාවය ගෙවත්ත පුරා පැතිරෙන්න්නාක්මින් එවලේ අපට දැනුනේය. පැණි ගමිනිවසේ පතිංචිකරුවන්න අතර ෆුන්තික් බලුපැටිය, ස්තෙපාන් පූස, ගරලාච් පොරකුකුල ස්ටාලිං කුරුල්ල බෙත්තිඔරුලෝසුව පැරණි එකෝඩියනයේ යනාදියට අමතරව තවත් බොහෝ අය බොහෝදෑවූහ හිීලෑ නොවනු තාරාවක් ද නින්ද නොයාමේ රෝකෙන් පෙළුණු ඉත්තාෑ වෙක්ත වාල්්‍යයාගේ තිරිනය කියන නාම පූරුවක් සහිත කුඩා සීනුවක්ද පැරණි වායුපීඩනමානයක්ද ඒ අතරවිය. ඒවාකෙන වෙනත් අවසක කියන්නට බලාපොරොත්තු වෙම. දැන් ප්‍රමාධ වූවා වැටිය. කැසේ වුවද මෙම කතාන්තරෙන් පසුව ඔබට ලස්සන සුන්දර සිහින පෙනෙන්නට පටංගතහොත් එකෝඩියනය සුමිහිරි ගීතරාවය තඹ හැලිවලට ජලබින්ඳු වැටනා සින් හන්ඩ. බිත්ති ඔරලෝසුවේ ටික්ටික් හඬට කෝපවන ෆුන්තික් බලු පැටියාගේ කෙන්දිරිය මේ අතරින් යමක් ඔබට සිහිනෙන් පෙනෙන්න්නට ඇසෙන්න්නට පටංගතහොත් මෙම කතාන්තරේ ඔබ ඉදිරියේ තැබීම ගැන්න මම සතුටවෙම. මගේ väෑயමසාර්ථක වූයේ නැத்தை සිතාමම සතු டுුවமி.